සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරලා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි කරුණාවති ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් තමයි අද මේ උතුම් දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. එතුමිය ප්‍රදාන පින්තුන් හැම දිනාටම අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට මේ පින්තුන් සිහි කරලා තිබෙන්නේ ධාතු මනසිකාරය ඕනම කෙනෙකුට අවබෝධ වෙන ආකාරයට යම් පැහැදිලි කිරීමක් කරලා දෙන හැටියට. ඇත්තටම ධාතු වශයෙන් මනසිකාරය කරන කුසලතාවය තිබුණොත් පුද්ගලාර්ථයමයි දුර්වල වෙන්නේ. හැම වෙලාවකම අපිට ධාතු වශයෙන් මනසිකාරය කරගන්න පුළුවන් නම් ඒ ධාතු වශයෙන් මනසිකාරය වෙන තැන පුද්ගලාර්ථයේ දුර්වල වෙලා යථාර්ථවාදී චින්තනයක් ගොඩනැගෙන්න ගන්නවා. එතකොට මේ යථාර්ථවාදී චින්තනයක් පවතින තැනක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට යථාර්ථවාදී චින්තනයක් පවතින තැනක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අවබෝධයටමයි සමීපකමක් ඇති වෙන්නේ. මේ ධාතු ස්වභාවය කියලා කියන්නේ කෙලෙස් උපදින මට්ටම නෙමෙයි. ධාතු වශයෙන් අපි දකිනකොට අපිට කෙලෙසුන්ට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ ධාතු සමவாயකින් ගොඩනැගුණු සත්වයා ඇසුරු කරගෙන තමයි පුද්ගලයා ඇසුරු කරගෙන තමයි කෙලෙස් ටික මෝරන්නේ. එතකොට මේ ධාතු සමவாய විස්තර කරලා දකින්නකොට අර පුද්ගලාර්ථය ඉදිරිපත් වෙන්නේ නැහැ. පුද්ගල භාවය මතු වෙන්නේ නැහැ. ତතර පුද්ගල භාවය මතු වෙන්නේ නැති විදිහට ධාතු ස්වභාවය නම් අපි තුල ප්‍රකට වෙන්නේ පුද්ගලාර්ථේ නැති තැනක ධාතු ස්වභාවය නම් ප්‍රකට වෙන්නේ එතන පවතින්නේ සම්මත ප්‍රඥප්ති සහගත නුවණක් නෙමෙයි. එතන පවතින්නේ යථාර්ථවාදී නුවණක්. යථාර්ථවාදීකමක්. පරමාර්ථ සත්‍ය මතුවෙච්ච කමක් තමයි පින්වත්නි එතන පවතින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට මූලික වශයෙන් පැහැදිලි කරපු දෙයක් තියෙනවා. ඒ තමයි නන්දි බව පරික්ඛායා සංඥා විඥාන සංකයා වේදනං නිරෝධ උපසමා ඒවං ක්වාහං ආවුසෝ ජානාමි සත්තානං නිමොක්කං පාමොක්කං විවේකන්ති කියලා.
එකයන්නේ යම් වෙලාවක නන්දි භව පරික්කාරා නන්දිය මුල්කරගෙන තියෙන නන්දිය මුල්කරගෙන තියෙන භවය සරුවප්‍රකාරයෙන්ම ක්ෂයවීමකට පැමිණෙනවා නම් එතකොට යාට මොකද වෙන්නේ? විඤ්ඤාණස්කන්ධයත් ක්ෂය වෙලා යනවා. නැවත හට නොගන්නා ආකාරයට. සංඥාවත් නිරුද්ධ වෙලා යනවා. වේදනාවත් නිරුද්ධ වෙලා යනවා. නන්දි භව පරික්කාය සංඥා විඤ්ඤාණ සංඛ්‍යා වේදනං නිරෝධෝ උපසමා. භාග්‍යතුන් වහන්සේ අපිට අනුදැන වදාලා හැම වෙලාවකම අපි තුල පවතින නන්දිය මුල් කරගෙන තමයි භවයේ ගොඩනැගෙන්නේ. එතකොට සරුවප්‍රකාරයෙන්ම භවය ක්ෂය වුණොත් සංඥා ස්කන්ධයාගේ විඥාන ස්කන්ධයාගේ ක්ෂය භාවයක්මයි මතුවෙන්නේ. එතකොට වේදනං නිරෝධා උපසමා. වේදනාව නිරුද්ධ වෙලා සංසිඳී ගිහින් සත්‍යයාගේ සැබෑ විවේකයට යා එකතු වෙනවා. එතකොට මෙතන අපි පින්වත්නි විවේකය කියලා කියන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් උපදී අයින් කරලා දාපු මට්ටම. එතකොට මෙන්න මේ මට්ටමේ ඉන්නේ ධාතු සමவாயක් විදියට දකින්න බැරි වෙච්ච කමට. දැන් යම් වෙලාවක අපට පුළුවන් නම් මේ තණ්හාව පදනම් කරගෙන ඇතිවෙන භවය හාත්පසම ක්ෂය කරලා දාන්න අපිට පුළුවන් නම් ඒ හාත්පස ක්ෂය කරලා දාන්න පුළුවන් මට්ටමේ ඉන්නේ කොහොමද? හාත්පස ක්ෂය කරලා දාන්න පුළුවන් මට්ටමේ එන්නේ පින්වත්නි හාත්පස ක්ෂය කරලා දාන්න පුළුවන් මට්ටමේ ඉන්නේ පුද්ගලාර්ථයේ බිඳලා යථාභූත ඥානයක් උපදවා ගත්තොත් විතරයි. යම් තැනක අපට පුද්ගලාර්ථයේ බිඳලා යථාභූත ඥානය උපදවා ගන්නට පුළුවන් නම් ඒ උපදවා ගන්න පුළුවන් වෙන එක්තරා රටාවක් තමයි මේ සත්වයා ධාතු වශයෙන් විස්තර කරලා බලන එක. එතකොට යම් වෙලාවක අපිට මේ ධාතු වශයෙන් විස්තර කරලා බලන්න පුළුවන් වෙච්ච තැනක කවදාවත් කෙලෙසුන්ට අවකාශයක් ලැබෙන්නේ නැහැ පින්වත්නි. එතකොට ධාතු වශයෙන් බලන්න බැරි වෙච්ච තැනක තමයි මේ ගාථාවේ අර්ථයට අපිට සමවදින්නේ බැරි වෙලා තියෙන්නේ. මොකද්ද? ධාතුනානත්වය හැටියට අවබෝධ කරගන්න බැරි වුණාට පස්සේ අර නන්දි භව පරික්කය සංඥා විඥාන සංඛයා වේදනා නිරෝධා උපසමා සම්පූර්ණේ තෘෂ්ණාව මුල් කරගෙන භවයේ සරුවප්‍රකාරයෙන්ම ක්ෂය භවකට පැමිණෙන්නේ සංඥා විඥාන ආදිය පිළිබඳව පිහිටා සිටීමක් සංඥා වේදනා සංකාර ආදිය පිළිබඳව අරමුණු කර ගැනීමක් අවිද්‍යා සහගතව සංඥා වේදනා සංකාර පිළිබඳව තෘෂ්ණාවෙන් තෙත්වීමක් ඇති වුණොත් අර නාම රූපයන්ගේ නිරෝධයට යා එකතු වෙන්නේ නැහැ. එතකොට බුද්ධ ශාසනය පැහැදිලි කරන උපදි විවේකයට යාට එකතු වෙන්න බෑ. එතකොට මෙන්න මේ උපදි විවේකය කේන්ද්‍ර කරගෙන තමයි ධාතු සමவாயක් බව අපිට අවබෝධ කරගන්න වෙලා තියෙන්නේ. නමුත් ඒ ධාතු සමவாயක් විදියට අවබෝධ කරගන්න බැරි වුණාට පස්සේ සෑම අවස්ථාවකදීම අපි තුල මතුවෙන්නේ අනාථකමක්, සනාථකමක් නෙමෙයි. හැම වෙලාවකම අපි තුල ප්‍රකට වෙනවා අනාථකමක්. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සෑම අවස්ථාවකම
දක්ෂ වෙන්න ඕන මේ ධාතුන්ගේ සමவாய දකින්න. ත්‍රේ ධාතුන්ගේ සමவாய දකින්නේ නැතුව පුද්ගලාර්ථ ඉස්මතු වෙච්ච තැනක අපිට කවදාවත් පින්වත්නි අවබෝධයක් කරා යන්න පුළුවන් කමක් නැහැ. කිසිම දවසක අපට අවබෝධයක් කරා යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එතකොට දැන් අසෘතවත් පෘතග්ජනයාගේ ස්වභාවය මොකක්ද කියලා අපි හොඳට දැනගන්න ඕන. අසෘතවත් පෘතග්ජනයාගේ ස්වභාවය තමයි අර ධාතු සමவாயක් කිව්වට එයාගේ ඔළුවට යන්නේ නැහැ. මෙන්න මේ විදිහේ ධාතුන්ගෙන් තමයි මේ මම කියන මූලික తত্ত্বය සකස් වෙලා තියෙන්නේ. මම කියලා ඔයා ඔය රූපයට වටිනාකම දුන්නට ওই රූපේ තියෙන්නේ මේ පඨවි ධාතු කොටස් ටිකක්, ආපෝ ධාතු කොටස් ටිකක්, තේජෝ ධාතු කොටස් ටිකක්, වායෝ ධාතු කොටස් ටිකක් කියලා අපි එහෙම කිව්වට යාට ඒක ඔළුවට යන්නේ නැහැ. එයා අර පුද්ගලාර්ථේම විශ්වාසයට එකතු වෙනවා. නෑ නෑ ඔය කිව්වට ඕවයින් හැදිච්ච මම මේ ඉන්නේ. හරි ඕවයින්ම හැදුනා කියමුකෝ. ඕවයින්ම හැදුන උනත් මම කියලා නම් මේකේ ගණ්ඩ දෙයක් තියෙනවා. වැඩ කරන මම ඉන්නවා, කන මම ඉන්නවා, බොන මම ඉන්නවා, නිදා ගන්න මම ඉන්නවා, ඉරියව් පවත්වන මම ඉන්නවා. ඉතින් මේ පැත්තේ මම ඉද්දි ඔය විදියට මට හිතන්ඩු වමනාකමක් නෑ කියලා එයා තුල මේ අර පුද්ගලාර්ථය මතුවෙනවා. අර ධාතු සමவாயක් කියන යථාර්ථවාදී චින්තනයේ යට යනවා. ඔන්න ඔය දේ තමයි අපිට වෙන්නේ. ඒතර ඔය මට්ටමේදී අපිට කවදාවත් සක්කාය දිට්ඨිය දුරු කරන්නවත් සෝතාපන්නකමට අදාළ ආධ්‍යාත්මික ප්‍රවේශයක්වත් ගොඩනගා ගන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ සෝවාන් වෙන කෙනෙක් බලන්න ඕන ඉතා වැදගත් විධික්‍රමයක් මේක. ඒ කියන්නේ පුද්ගලාර්ථය ධාතු වශයෙන් විසුරුවා විමසා ගැඹුරින් විශ්ලේෂණය කොට අඳුනා ගන්න මට්ටම. එතකොට එතනින් එහාට ගියපු ශ්‍රාවකයා අපට අඳුනා ගන්න වෙන්නේ සේක ශ්‍රාවකේ කැටියට. එතකොට සේක ශ්‍රාවකයා මොකද්ද දකින්නේ? සේක ශ්‍රාවකයා පින්වත්නි ධාතු සමவாயක් බවත් දකිනවා. ඇත්ත අපගේ බුදුරජාණන් වහන්සේ මේ ධාතු සමவாயක් හැටියට පැහැදිලි කරපු දේ සත්‍යයක්. ඒක ඇතුළේ ආගේ අර සේක ශ්‍රාවකයාගේ සද්ධාවත් තියෙනවා. ඒ කියන්නේ යා බුදුරජාණන් වහන්සේ විදිහට පිළිගන්නේ. එයා තුල බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට පිළිගැනීමක් ඇති වෙන්නේ ඒකයි. එයා ඒක ඒ විදිහටම පිළිගන්නවා. ඇත්ත මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ. මම කියලා ගන්න මොකක්වත් නැහැ. ධාතු තමයි තියෙන්නේ. මේ සවිඥානික සත්‍යය තුල පඨවි ධාතුවත්, ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්, ආකාශ ධාතුවත්, විඥාන ධාතුවත් කියන ධාතු හයක් තමයි තියෙන්නේ. එතකොට මේ ධාතුන්ගේ ස්වභාවය පදනම් කරගෙන තමයි අපි හැම වෙලාවකම අර පුද්ගලාර්ථයකින් මුලාවට ගිහින් තියෙන්නේ. ඒ පුද්ගලාර්ථයකින් මුලාවට ගියපු තැනක යථාර්ථය දකින්න බෑ තමයි. පුද්ගලාර්ථයෙන් මුලාවට ගියපු තැනක අපිට යථාර්ථය දකින්න බෑ තමයි. අපිට ඇවටිච්ච જાතියක් කියලා අර මේ ඒ පුද්ගලයා තුල ඒ කෙනා තුල බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ විශ්වාස කරගන්න කමක් වෙනවා. ආර්ය ශ්‍රාවකයා තුල ඒ සේක ශ්‍රාවකයා තුල ඒ தત્ත්වේ මතු වෙනකොට තවත් ටිකක් එස වෙනකොට ඒ ආර්ය ශ්‍රාවකයා තුල තවත් ටිකක් ඉස්සරහට එනකොට එයා මේ ධාතු සමவாயකින් ගොඩනැගුණු පුද්ගල භාවයකින් ගත්ත මම කියලා ගත්ත தত্ত্বයම දුක වශයෙන් උද්දකින් හැකියා වෙනවා. මේ ධාතු සමவாயකින් ගොඩනැගිච්ච සත්‍යයාගේ පැවැත්මට හේතු වන
නන්දිය භවය උපාදානය ආදී ඒ දුක හදන්ට හේතු වෙච්චේ වටිකත් පේන්න ගන්නවා. මේ මොහොතේ මේ සවිඥානික සත්වයා තුළ පුද්ගලාර්ථයක් ඉදිරිපත් වෙලා පුද්ගලාර්ථයකින් අපි ඒක ග්‍රහණය කරගෙන ඒ පුද්ගලාර්ථය ඇතුලේ සවිඥානික අවිඥානික ලෝකයටම නොවටිනාකමකට වටිනාකමක් ආරෝපණය කරලා සත්‍ය වශයෙන් අපි හිතන තරම් වටින්නේ නැහැ. හැබැයි ඒ වටින් නැති දෙයකට වටිනාකමක් ආරෝපණය කරලා ඒ බඳු වටිනාකමක් ආරෝපණය කරලා වර්තමානයේ මේ ධාතු සමவாய මම වශයෙන් එක මිටකට අරගෙන මම වශයෙන් එක මිටකට අල්ලලා ඒ මම වශයෙන් එක මිටකට අල්ලාගෙන ඉන්න එක ඇතුලේ පවතින මානසික ස්වરૂපය අනාගතේ නැවත නැවත ස්කන්ධ සමவாயකින්ම ගොඩනැගෙන පුද්ගලාර්ථේම නිපදවනවා පුද්ගලාර්ථේම මතු කරනවා කියලා දුක්ඛ සමුදයක් දකිනවා. යම් වෙලාවක මේ මොහොතේ මේ මම කියලා ගත්ත සවිඥානික සත්‍යා ධාතු සමவாயක් විදියට දැකලා ඒ දැක්ම ඇතුලේ අවිද්‍යාව දුරු කළොත් තණ්හාව දුරු කළොත් උපාදානයේ දුරු කළොත් මම කියන ගතිය ඉදිරිපත් වෙලා නන්දි ඇසුරු කරගෙන භව කර්ම රැස්සෙන එක දුරු කළොත් නිරෝධේ කරා මම එකතු වෙනව නේද කියලා දකින්න පුළුවන් හැකියාවත් ඒක නිරුද්ධ කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ මට ප්‍රතිපත්තිය කියලා ශක්තිමත් විය යුතු ප්‍රතිපත්තියක්ද අපගේ භාග්‍යවතුන් වහන්සේ අනුදෙනවදාලා නේද කියලා අපිට යම් වෙලාවක දකින්න පුළුවන් නම් ඒ බඳු දැක්මකට අපට එන්න පුළුවන් නම් අන්නේ දැක්ම ඇතුලේ පින්වත් නිවාසය කරන කෙනා අර සීක ශ්‍රාවකයා තුල තව දුරටත් මගපල පැත්තට තල්ලු වෙමින් යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. දැන් අවබෝධය සාක්ෂාත් කරපු කෙනා තුල ඒ රහතන් වහන්සේ තුල අවිද්‍යාවෙන් වැහිලත් නැහැ, තණ්හාවෙන් බැඳිලත් නැහැ. මොකද අවිද්‍යාවෙන් වැහිලා නිසා තණ්හාවෙන් බැඳෙන්න පුද්ගලාර්ථයක් මතුවෙන්නේ ධාතු සමவாய ධාතු සමவாய හැටියටම වැටෙහෙන්න පටන් ගන්නවා. එතකොට මේ ධාතු සමவாய හැටියටම වැටෙනකොට මම කියලා බලන හුරුවෙන් වෙන් වෙලා රහතන් වහන්සේ වාසය කරනවා. උන්වහන්සේට වැටෙන්නේ ධාතු කොටස්වල සුසංයෝගයක් හැටියට විතරක්මයි. ඇඟිල්ලෙන් ඇනලා කිව්වත් පිළිගන්නේ නැහැ. නෑ නෑ පුද්ගලෙක් ඉන්නවා. මේ බලන්න මමෙක් ඉන්නවා, සත්‍යයක් ඉන්නවා, ලෝකයක් තියෙනවා කියලා ලෝකේ කවුරු හරි කෙනෙක් ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් එයා පිළිගන්නේ නැහැ ඒක. ටොකු ඇනලා කිව්වත් පිළිගන්නේ. දෙවියෙක් ඇවිල්ලා කිව්වත් ඒ බඳු උත්තමයෙක් තුළ පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. මේ ධාතු සමவாயකින් ගොඩනැගිච්ච தත්ත්වය තුල ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න මුලා වෙන්න මොනවද තියෙන්නේ කියලා යාට පේන්න පටන් ගන්නවා. අන්නේ බඳු උත්තමයාට තමයි මගපල අවබෝධය පූර්ණේ කරගත් උත්තමයා කියලා කියන්නේ. එහෙනම් අසෘත මේ ධාතුන්ගේ සමவாயක් බව සවිඥානික සත්වය විමසා ගන්න බැරි ආදුනික අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවයත් අපි දැනගන්න ඕන. ශ්‍රේක ශ්‍රාවකෙක් විදිහට එයාගේ සීමාවත් දැනගන්න ඕන. ආර්ය ශ්‍රාවකෙක් විදිහට මේ ධාතු සමவாயකින් ගොඩනැගිච්ච පුද්ගලයා පුද්ගලාර්ථයකින් අල්ලගත් එකමයි දුක, ධාතු වශයෙන් දකින්න බැරි වෙච්ච එකමයි දුක. දුක්ඛ සමුදය නම් මේ ධාතු සමவாயක් විදිහට දකින්න බැරුව පුද්ගලාර්ථය ඉදිරිපත් වෙලා අවිද්‍යා සහගත තණ්හා සහගත උපාදාන සහගත බරපතල අරබුදයක හිර වෙච්ච එකමයි ප්‍රශ්නය කියලා චතුරාර්ය සත්‍යයෙන් බලලා වාසය කරන හැකියාව තුළ ආර්ය ශ්‍රාවකත්වයේ තහවුරු වෙනවා. රහතන් වහන්සේ තුල ධාතු සමவாயක් විදියටමයි පිළිගන්නේ. තර්ක විතර්ක මතවාද ගොඩනඟ නඟ කෙනෙක් කිව්වත් නෑ නෑ මේ බලන්නකෝ මේ පුද්ගලාර්ථයකින් ගන්න පුළුවන් ලෝකයක් නැද්ද කියලා පොඩ බලන්න
මේක තියෙනවා මෙහෙම දෙයක් කියලා කිව්වත් අර හිත එදාට පිළිගන්නේ පිළිගන්නේ නැති මට්ටමට ධාතු අපි තුල දැන් අර පුද්ගලා ධාතු ස්වභාවයේ යට ගිහින් ධාතු සමவாயක් කියන අර්ථයේ යට ගිහින් අපි තුල පුද්ගලාර්ථේ මතුවලා තියෙන රහතන වාසයේ තුල පුද්ගලාර්ථේ යට ගිහින් ධාතු සමவாயක් කියන தത്വෙම ප්‍රකට වෙනවා. මොකද ඒක තමයි පරමාර්ථය. පුද්ගල භාවයකින් ග්‍රහණය කරගත් එක අපි සම්මත කරගෙන වටිනාකමක් දීලා මමත්වයකින් පිළි අරගෙන මගේ වසඟේ තියා ගන්න පුළුවන් කියලා මානසික අර්ථයක් ඇතුලේ වැඩ කරන ගතිය. වැඩ කරන ගතිය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුල මතුවෙන්න ඕන ඉතා වැදගත් දෙයක් තමයි කුමක්ද? ඉතාම වැදගත් දේ භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාලා බොහෝම මිහිරි දෙයක්. ඒ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව විමසන කෙනෙකුට මේ ධාතු ස්වභාවයෙන් දැක්කට පස්සේ අර නාම රූප පරම්පරාව පිළිබඳ නැවත නැවත සංසාරේ හැදෙන්න බලපාන ප්‍රධාන සාක්ෂි තුනක් කඩා වැටෙනවා. එතකොට නැවත නැවත සංසාරේ හැදෙන්න බලපාන ප්‍රධාන සාක්ෂි තුන තමයි මේ නාම රූප පරම්පරාව, මේ ධාතු සමவாயයට පුද්ගලාර්ථයකින් පිහිටා සිටීම. පිහිටා සිටීම පුද්ගලාර්ථයකින් හැම වෙලාවකම ධාතු සමவாய අරමුණු වනකම ආරම්මණ පිහිටා සිටිනකම පතිට්ඨං නන්දුපසේවණ තෘෂ්ණාව පදනම් කරගෙන මේ ධාතු සමவாயකින් ගොඩනැගිච්ච தත්ත්වෙ තෙත් වෙලා යන එක. මෙන්න මේක තමයි පින්වත්නි නැවත නැවත ඇස හැදෙන්න බලපාන්නේ. නැවත නැවත පුද්ගලයාගේ පැවැත්ම පිණිස උපකාර වෙන්නේ මෙන්න මේ ස්වභාවය. මොකද්ද? ආරම්මණං පතිට්ටං නන්දූපසේවණං කියන ලක්ෂණ තුන. අරමුණු වීම, පිහිටා සිටීම, තෘෂ්ණාවෙන් තෙත් වීම. එතකොට මේ අරමුණු වීමත් පිහිටා සිටීමත් තෘෂ්ණාවෙන් තෙත් වීමත් කියන කාරණා තුන පුද්ගලාර්ථය නිසා ඇති වෙන තත්ත්වයක්. ආරම්මණම් පතිට්ටං නන්දූපසේවණම්. එතකොට මේ ආරම්මණම් පතිට්ටං නන්දූපසේවණම් කියන ස්වභාවය තුල අවිද්‍යාසහගත සත්‍ය වාසය කරන තාක්කල් විතරයි අනාගත දුක හැදෙන්නේ. එහෙනම් දුක නිරුද්ධ කිරීම පිණිස පින්වත්නි අපි ධාතු ස්වභාවය ධාතු ස්වභාවයේ හැටියටම දකින්න ඕන. ඇයි? ධාතු ස්වභාවය ධාතු ස්වභාවයේ හැටියටම දකින්න ඕන. ධාතු ස්වභාවයෙන් දකින වෙලාවට පුද්ගල වශයෙන් අරමුණු වෙන්නේ නැහැ. පුද්ගල ආරම්මණයක් එන්නේ නැහැ. පුද්ගල ආරම්මණයමයි අනාගතේ නැවත නැවත තුන් භවය අනුව අපව කරකවලා ඇවිද්දවන්නේ. කාම භූමිය පිළිකුල් කරා කියලා කාම ලෝකෙට එන එක නවතින්නේ නැහැ. රූප භූමිය අරූප භූමිය කියන තුන් භූමිය පිළිකුල් කරා කියලා තුන් භූමිය අනුව යන සිත නවතින්නේ නැහැ. මේ තුන් භූමිය අනුව යන සිත නවත්ත ගන්න අපි පින්දහම් කළාටත් සෑහෙන්නේ නැහැ. මොකද අපි දැනටත් සෑහෙන පින්දහම් කරනවා. නමුත් තුන් භූමියේ අපරාජිතකමක් අපට ඇත්තේ නැහැ. හැම වෙලාවකම අපට පවතින්නේ තුන් භූමිය ඇසුරු කරගත් පරාජිතකමක්මයි. ඒ පරාජිතකමට හේතුව මොකද්ද? මට මාව ධාතු සමவாயක් විදියට බලා ගන්න බැරි වෙච්ච එක. ධාතු සමவாயක් විදියට දකින්න කම අපි තුල මතු වුණොත් එයා තුල අර අර්බුදකාරී අවකාශයන් ත්‍රිත්වයම කඩාගෙන වැටෙනවා. මොකක්ද අර්බුදකාරී අවකාශයන් ත්‍රිත්වය කියලා කියන්නේ? ආරම්මණං පතිට්ටං නන්දූපසේවණං.
මෙන්න මේ ආරම්මණය පිහිටා සිටීම තෘෂ්ණාවෙන් තෙත්වීම පදනම් කරගෙන තමයි විඤ්ඤාණං මේතං ආරම්මනස්ස තිතියා. විඤ්ඤාණේ නැවත නැවත තිතියක් කරා යන්නේ. විඤ්ඤාණය අවකාශය හදාගන්න. ආරම්මණය පිහිටා සිටීම තෘෂ්ණාවෙන් තෙත්වීම කියන කාරණා තුන ගිලිහිච්ච තැනක එයා තුළ අනිවාර්යෙන් මතුවෙන්නේ මොකද්ද? අනිවාර්යෙන් එයා තුළ මතුවෙන්නේ යථාභූත ඥානයක්. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අභියෝග කළ යුත්තේ ධාතු සමவாயකින් ගොඩනැගුණු පුද්ගලාර්ථයේ ගොඩනැගෙන විඥානයේ නැවත නැවත පිහිටා සිටීම පිණිස අනුග්‍රහයක් ලැබෙන අරමුණු වීම පිහිටා සිටීම තණ්හා ව්‍යාසේවණී කියන අවකාශයන් තුනට ඉඩහසර ගොඩනැගෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් නම් අපිට කවදාවත් අනාගතයේ දුක සකස් වෙන්නේ නැහැ. මොකද විඥානයේ පිහිටා සිටීමට තියෙන අවකාශය තමයි ආරම්මණං අරමුණු වීම පිහිටා සිටීම තෘෂ්ණා ව්‍යාසේවණී. දැන් නාම මෙතන අපට තේරෙනවා ධාතු සමவாயක් තමයි තියෙන්නේ. ධාතු සමவாயක් තමයි තියෙන්නේ. එතකොට ඒ ධාතු සමவாயයට අපි කියන්නේ පුද්ගල භාවයක් ආරෝපණය කරගෙනයි. මම කියන ගතියෙන් පිළිගන්නවා. බාහිර සවිඥානික ලෝකයටත් වටිනාකමක් දීලා පුද්ගලාර්ථයකින් අපි ඒවා කියව ගන්නවා. පුද්ගලාර්ථයකින් මේක කියව ගන්නවා. මේ බණ කියන වෙලාවේ පවා මේ පුද්ගලාර්ථය තමයි ඔබ තුල මතුවෙන්නේ. කොහොමද මතුවෙන්නේ? ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකෙක් විදිහට රූපවාහිනී ඉස්සරහා මං ඉන්නවා. කෝ බණ අහන්නේ කවුද? මේ මම බණ අහනවා. මං බණ අහනවා කියලා බණ අහන ඔබව වැටහෙනවා පුද්ගලාර්ථයකින්. වැටහෙනවා සම්මතයට පාවිච්චි කරනවා නෙමෙයි. පුද්ගලාර්ථයකින්ම අභ්‍යන්තරය තුළ අවිද්‍යා සහගතවම බණහන මම ඉන්නවාමයි කියලා පිළිගන්නවා. ඒ වගේම ඔබ ටීවී එක ඉස්සරහා වාඩි වෙලා ඉද්දිත් ඔබ හිතනවා මේ දේශනාවට එකතු වෙච්ච මේ ස්වාමීන් වහන්සේත් ඉන්නවා කියලා. මා කෙරෙහිද පුද්ගලාර්ථයක් ඔබ පුද්ගලාර්ථයකින් මාව විමසන කමකුත් තියනවා. එළියට බාහිරට බාහිර සවිඥානික සත්‍යයක් ඇටියට මාව දකින කමක් ඔය ඇත්ත තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි මුහුණ දෙන අතිශයින්ම බරපතල අරුබුදය. අතිශයින්ම බරපතල අරුබුදය. එතකොට මේ අරුබුදය අපි ඉක්මනින් විසඳ ගන්න ඕන. මේ අරුබුදේ අපිට විසඳ ගන්න බැරි වුණොත් මේ අරුබුදේ විසඳා ගන්න බැරි වෙච්ච තැනක අපි අතිශයින්ම පරාජිතයි. සුරක්ෂිත ශ්‍රාවකෙක් නෙමෙයි. ඒතර දැන් මේක ටිකක් ගැඹුරු කතාවක්. නමුත් ඒක ඉතින් බොහොම කාලයක් දේශනා අහපු කෙනෙකුට පහසුවක් තියනවා. දැන් එතකොට මේ පුද්ගල භාවයේ ඇතුලේ අපිට නැවත නැවත විඥාණයට පිහිටන්ට අවකාශය මොකද්ද? අරමුණු වීම පිහිටා සිටීම තෘෂ්ණාවෙන් තෙත්වීම. මේ කාරණා තුනෙන් තමයි අරුබුදේ ගොඩ නැගෙන්නේ. ඒකයි අපි කියන්නේ ආරම්මණං පතිට්ඨං නන්දූප සේවණං. ඒතර ආරම්මණං පතිට්ඨං නන්දූප සේවණං කියන එකට යන්න පුළුවන් වෙන්නේ මේ බණහගෙන ඉන්න වෙලාවෙත් ඕගොල්ලන්ට බණහන මම ඉන්නවා සහ බණ කියන හාමුදුරුව ධර්මාසනේ වාඩි වෙලා ඉන්නවා කියන දැක්ම ඇතුළෙමයි. එතකොට මේ දැක්ම ඇතුලේ අපට ආරම්මණ අරමුණු වීම කොහොමද අරමුණු වෙන්නේ? මම කියන ගතිය අරමුණු වෙනවා. පතිට්ටං පිහිටා ඉන්නවා කොහොමද? මම කියන ගතියෙන්ම මේ ස්කන්ධ ආයතන ධාතු කෙරේ පිහිටා සිටින කමකුත් වෙනවා. නන්දූප සේවණං මම මගේ නම් මම මගේ කියලා අවිද්‍යා සහගත අල්ලගත්ත ලෝකය තෘෂ්ණාවෙන් තෙත් වෙන එක නවත්ත ගන්නත් බෑ. ඒක තමයි අපි මුණ දෙන ප්‍රශ්නය. ඒ නිසා අපට
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව කවදාවත් අර ලෝකෝත්තර මට්ටමේ උපදි විවේකයක් අපට ඇත්තේ නැහැ. අපි ස්කන්ධ උපදියට හැම වෙලාවකම අහු වෙනවා, අபிසංස්කාර උපදියට අහු වෙනවා, කන්ද උපදියට අහු වෙනවා, කාම උපදියට අහු වෙනවා, කිලේශ උපදියට අහු වෙනවා. මේ බඳු උපදියකට අහු වෙලා සැඩ පහරකට ගසාගෙන යනවා වගේ අපි විශාල අවදානමක වැටිලයි ඉන්නේ. ලොකු අවදානමක, ඒක පොඩි අවදානමක් එහෙම නෙමෙයි. එතකොට අර ධාතු සමவாயක් විදියට දකින්න කෙනාට පුද්ගලාර්ථය එන්නේ නැහැ. හැබැයි මේ කතාව හොඳටම තේරුම් ගත්තොත් අපිට ලෝකයේත් එක්ක අරුබුදක් නැහැ. දැන් බලන්න අපිට හරියට මේ බාහිර ලෝකය පදනම් කරගෙනම අපි හරියට හැප්පෙනවනේ. නොයෙක් නොයෙක් අරමුණු පදනම් කරගෙන කොයි වෙලාවෙත් අපි තුල යම්කිසි හැප්පීමක් තියෙනවා. එතකොට මේ හැප්පීම ඇතුලේ අපිට මේ දෘෂ්ටි නිවාරණයකට අපේ සිත එකතු වෙන්නේ නැහැ. හැබැයි අපිට මේ අපේ අභ්‍යන්තරික ධාතු ස්වභාවය හැටියටම අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් අපි තුල ආවොත් ඒ අවබෝධ කරගන්න මට්ටම තුල කවදාවත් පින්වත්නි කනස්සල්ලක් ඉන්නේ නැහැ. එතකොට එයා මේ සංඥා නානත්වයේ පිළිබඳ එයාට කනස්සල්ලක් ඉන්නේ නැහැ. දැන් බලන්න අපි තුල එකම විදියට සංඥා අත්දැකීමකට අපි යන්නේ නැහැ. යම් රූපයක් දකිනකොට ඒ රූපයේ පිළිබඳව හඳුනා ගන්න මට්ටම, ඒ කියන්නේ අපි සංඥා ගොඩනැගෙන එක වේමත්තතාවයක් තියෙන්නේ. දැන් ස්ත්‍රියක් හඳුනා ගන්නකොට ස්ත්‍රියක් කියන සංඥාවෙන් කෙනෙක් ගන්නත් පුළුවන්, මගේ දුව කියන සංඥාවෙන් තව කෙනෙකුට ගන්න පුළුවන්, මගේ අක්කා කියලා තව කෙනෙකුට ගන්න පුළුවන් සහෝදරත්වයෙන්, මගේ පෙම්වතිය කියලා ප්‍රේමණීය රාගයේ ඇසුරු කරගත්ත මානසික ස්වභාවයකින් ගන්න පුළුවන්. මේ හැමෝගෙම ස්වභාවයේ රාගයට බරයි. තාත්තටත් දරුවා ගැන තියෙන ධාරක සෙනෙහසක් කියලා කිව්වට ඒකත් රාගයේම එක පැත්තක් තමයි. ඒක මේ යම් කිසි ආකාරයක සාධාරණීකරණයකට ගොඩනගාගත් අර්ථයක්. නමුත් මේ එක එක විදියට එන්නේ රාගයේම තමයි. සාමාන්‍ය ලෝකේ රාගය කියන අර්ථය නෙමෙයි මෙතන කියන්නේ. ඇල්ලෙනවා කියන අර්ථයෙන් රාගය කියන්නේ. ඒත් නොඇලීම කියන එකට කියන්නේ විරාගය කියලා නේ. එතකොට දැන් ස්ත්‍රිය දකින්නකොට ස්ත්‍රියක් කියලා, තව කෙනෙකුට දුව කියලා, තව කෙනෙකුට සහෝදරිය කියලා, තව කෙනෙකුට විවිධ ඥාති ස්වභාවයේ හැඩවලින්, තවත් කෙනෙකුට තමන්ගේ පෙම්වතිය කියලත්, තවත් කෙනෙකුට ඉතා අමනාප තැනැත්තියක් හැටියටත්, තවත් කෙනෙකුට අමනාප තැනැත්තියක් හැටියටත් පේන්න පුළුවන්. තවත් කෙනෙකුට ටිකක් බණ භාවනා කරන කෙනෙකුට විදර්ශනාවට කමඨහනක් හැටියටත් පේන්න පුළුවන්. අට්ටික සංඥාව වගේ වඩපු කෙනෙකුට කාලාන්තරයක් අට්ටික සංඥා වගේ භාවනා කර්මස්ථානයක් දිනු කරපු කෙනෙකුට අර ස්ත්‍රිය කියන ස්ත්‍රිය කියන ඝන සංඥාවත් අයින් වෙලා ගිහින් නිකන් ඇටසැකිල්ලක් කියන අතියෙම පේන්න පුළුවන්. අර ඇටසැකිල්ලට අපිට කවදාවත් රාගය උපදින්නේ නැහැ. එතකොට මේ ධාතු මනසිකාරයේ පදනම් කරගෙන හිත පුහුණු කරපු කෙනෙකුට නිකන් ධාතු සමவாயක් විදියට උනත් පේන්න පුළුවන්. එතකොට දැන් මේ විදියට අපිට එකම රූප නිමිත්ත අපි ඇතුළට ගන්නකොට නානා සංඥා ඇති වෙන්නේ. එක එක විදියට තමයි සංඥා හටගන්නේ. එතකොට මේ එක එක විදියට සංඥා හට ගන්නවා නම් ඒවා ඒ හටගත්තේ Tamanගේ සිත්වල. මොකද සංඥාව ඇති හිතටනේ. හඳුනාගන්නේ සිතින්. එතකොට මේ සිතින් විවිධ විදියට අපි අඳුනාගන්නේ ඇයි? ඇත්තටම ධාතු නානත්වයක් තියෙන නිසා. මේ ධාතු නානත්වය නිසාම තමයි සංඥා නානත්වය එන්නේ ඇත්තටම. ඒකනේ ධර්මයේ තෝරන්නේ ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති සංඥා නානත්තම්.
මේ ධාතු මට්ටමින් දැක්කට පස්සේ සංඥානානත්වයක් ඉන්නේ නැහැ. පරමාර්ථ ඇත්තක් වැටහෙනවා. මගේ දුව, මගේ බිරිඳ, මගේ අම්මා, මගේ පෙම්වතිය කියලා එක් ස්ත්‍රියක් දකිනකොට එක එක අයට එක එක අර්ථ ඉන්නේ නැහැ. ස්ත්‍රිය දකිනකොට එක්කෙනෙක් සහෝදරිය කියනවා, එක්කෙනෙක් දුව කියනවා, එක්කෙනෙක් කාන්තාවක් ස්ත්‍රියක් කියන අර්ථයෙන් ගන්නවා, එක්කෙනෙක් පෙම්වතිය කියන අර්ථයෙන් ගන්නවා. ධාතු මානසිකාරය වගේ භාවනාවක් කරන කෙනෙකුට ඇලෙන්නවත්, ගැටෙන්නවත්, මුලා වෙන්නවත්, තණ්හා කරන්නවත් පුළුවන් විදියට නිමිත් අහුවෙන්නේ නැහැ. ධාතු සමவாயක් හැටියට වැටහෙන්න ගන්නවා. ඒක ඇතුලේ පින්වත්නි පරමාර්ථ ඇත්තක් තියෙනවා. පරමාර්ථ ඇත්තක් තියෙනවා. කෙලෙස් උද්වේගයට අවකාශයක් එතන ලැබෙන්නේ නැහැ පින්වත්නි. නමුත් හොඳට බලන්න අපි ගනුදෙනු කරන හැම අවස්ථාවකම කෙලෙස් උද්යෝගයට අනුග්‍රහයක් ලැබෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපිට මේක හොඳට මේ ධාතු ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ අපි තුල මා පුදුම මැදහත්කමක් උපදිනවා. මොකද මේ ධාතු නා අපි තුල වුණත් පින්වත් මේ ධාතු නානත්වයක් තියෙන නිසා තමයි සංඥාවේ නානත්වයක් තියෙන්නේ. ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති සංඥානානත්තම්. ධාතු නානත්වේ නිසා තමයි සංඥානානත්වයක් තියෙන්නේ. සඤ්ඤාණානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්පණාන. සඤ්ඤාණානත්වේ නිසා ඒ ඒ සංඥාවලට අදාළ විදිහට කල්පනා කරන්න ගන්නවා. ඒ ඒ සඤ්ඤාණානත්වේ නිසා එක එකනා එක එක විදිහට කල්පනා කරන්න, එකම නිමිත්තක් නිසා එක එක විදිහට කල්පනා කරන්න පුළුවන්. ස්ත්‍රියක් තරුණියක් දකිනකොට තරුණේකට රාගයට නිමිත්තක්, අම්මට මහ පුදුමාකාර ධාරක ස්නේහයටයි නිමිත්ත බලපෑවේ. ස්වාමීන් වහන්සේ නමක් ගැඹුරින් ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරන භික්ෂුවකට ධාතු සමவாயක් විදියට පරමාර්ථ ඇත්තකින් පේන්නත් පුළුවන්. අට්ටික සංඥා වගේ වඩපු කෙනෙකුට ඇටසකිල්ලක් විදියට පේන්නත් පුළුවන්. කොටියෙක් වගේ සතෙකුට, මාංශ භක්ෂික සතෙකුට ආහාරයක් විදියට පේන්නත් පුළුවන්. හේතුව මොකද්ද? එතකොට ඒකට අනුව තමයි සංකල්ප හටගන්නේ. සංඥානානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්පණානත්තම්. සංඥානානත්වේ නිසා එක එක සංඥා එකම රූප නිමිත්ත ඇසුරු කරගෙන එක එක සංඥා තමා තුළ හටගන්නකොට පින්වත්නි සංකල්පනානත්වයක් හටගන්නේ. ඉතින් මේක පරමාර්ථ ඇත්තක් වෙන්නේ කොහොමද? යථාර්ථය කියලා රැවටෙන්නේ කොහොමද? එක එකන එක එක විදිහට ඇතුළට ගන්න. එක එකනා ඒ ඒ හිතන විතන විතන පතන විදියට ඇතුළට අරගෙන මේක ලෝකයේ යථාර්ථයක්ම කියලා හිතාගෙන ලෝකේ වෙනස් කරන්නට කියලා දිව්වට පින්වත්නි කවුද ලෝකේ වෙනස් කරලා තියෙන්නේ? කාටද ලෝකේ වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? වෙනස් කරපු කෙනෙක් කොහේ හරි හම්බුනොත් අපිටත් පෙන්වන්න. එහෙම ලෝකේ කවුරුවත් වෙනස් කරලා නැහැ. සංකප්පණානත්තම් පටිච්ච උප්පජ්ජති පස්සනානත්තම්. සංකල්පනානත්වයේ නිසාම යාතුල උපදිනවා ස්පර්ශනානත්වය. ස්පර්ශනානත්වය. ස්පර්ශනානත්වයේ තුල ස්පර්ශනානත්තම් පටිච්ච උප්පජ්ජති වේදනානානත්තම්. ස්පර්ශනානත්වයේ නිසා වේදනානානත්වයක් හට ගන්නවා. විවිධ වේදනා විටක සැප වේදනා උපදිනවා. තවත් කෙනෙකුට ඒ නිමිත්තම දුක් වේදනා උපද්දවනවා. තවත් කෙනෙකුට උපේක්ඛා වේදනාවක් උපද්දවන්න පුළුවන්. සමහර විට නිරාමිස සුඛ වේදනාවක් උනත් උපදින්න පුළුවන්. දැන් තරුණියක් දකිනකොට ඒ තරුණයාට යම්කිසි ආකාරයක සාමිස සැප වේදනාවක් උපද්දන්න පුළුවන්. හැබැයි භික්ෂුවකට ධර්මීය දියුණු කරන කෙනෙකුට, හිත වඩන කෙනෙකුට ඒ දැක්ම නිරාමිස සුඛ වේදනාවක් උපද්දවන්නත් පුළුවන්. අර ධාතු සමவாயක් විදියට පේනකොට සාමාන්‍ය තරුණයෙක්ගේ සිතේ උපදින රාගය උපදින්න නැතුව රාගේ විනිවිද ගිහින් අර ඝන සංඥා විනිවිද ගිහින් ධාතු සමவாயක් විදියටම පේන්න ගත්තට පස්සේ පුද්ගල භාවයකින් ගන්න පුළුවන් අබමල් රේණුවක්වත් නැති බව දකින්න පටන් ගත්තට පස්සේ ඒ දැක්ම ඇතුලේ පින්වත්නි ඒ භික්ෂුවට අවබෝධයේ පිණිස ඒ ස්ත්‍රියමයි කමටහන වෙලා තියෙන්නේ. එතකොට යාට නිරාමිස සුඛ වේදනාවක් උපදින්නේ. පංචකාමයන් අරමුණු කරගෙන ඇති වෙච්ච එකක් නෙමෙයි. ඒකයි මෙතන කියන්නේ පින්වත්නි පස්සනානත්තම් පටිච්ච උප්පජ්ජති වේදනානානත්තම් කියලා. එකම නිමිත්ත යම් කෙනෙකුට නිරාමිස සුඛ වේදනාවක්,
තවත් කෙනෙකුට සාමිස සුඛවේදනාවත් තවත් කෙනෙකුට සාමිස දුක්වේදනාවක් වුණත් උපද්දවන්න පුළුවන්. ස්ත්‍රියක් දකින්න තවත් ස්ත්‍රියකට හිතෙන්න පුළුවන් මෙයාගේ කොණ්ඩේ හොඳයි මට මේ වගේ හොඳ කොණ්ඩයක් නැහැනි. මෙයාගේ ඇඟ ලස්සනයි මට මේ බඳු ලස්සන ඇඟක් නැහැනි. කියලා අර ඒ එකම අරමුණු නිමිත්ත මුණ ගැහෙනකොට ඒ නිමිත්ත දෙස විවිධ විදියට බලන්න පුළුවන්. ඒක ඇතුලේ දෝමනස්සයක් හටගන්න පුළුවන්. විටක සෝමනස්සයක්ද විටක නිරාමිස සුඛ වේදනාවක්ද තාවත් කෙනෙකුට දෝමනස්සයක්ද හදනවා නම් ඒ කෙනා ඇතුළට ගත්ත විදියේ ප්‍රශ්නයක් මිසක් අරමුණේ ප්‍රශ්නයක් නෙමෙයි. අරමුණේ ප්‍රශ්නයක්ම කියලා හිතාගෙන අවිද්‍යාසහගත කෙනෙක් අරමුණේ මුල්ලා වෙලා පරිහරණය කරන්න පුළුවන්. වේදනා නානත්තම් පටිච්ච උප්පජ්ජති චන්දනනත වේදනාවේ නානත්වයට අනුව තමයි ඡන්දේ උපදින්නේ කැමැත්ත. එක එකනට එක එක විදිහටයි කැමැත්ත උපදින්නේ. චන්දනානත්තම් පටිච්ච උප්පජ්ජති පරිලාහ නානත්තම් චන්දනානත්තේ නිසා පින්වත්නි පරිලාහයේ නානත්වයක් උපදින්නේ. පරිලාහ නානත්තම් එක එකනාගේ ඇතුළාන්තය තුළ එක එක විදිහට තමයි දැවිල්ල හටගන්නේ. පරිලාහ නානත්තම් එතකොට පරිලාහ නානත්තේ නිසා මොකද උපදින්නේ? පරිේෂණ නානත්තා. පරිේෂණ නානත්තා. අනාර්ය වූ පරිේෂණයකට එකතු වෙන්නත් පුළුවන් එකම රූපාරම්මණය නිසා. තවත් කෙනෙකුට ආර්ය පරිේෂණයට අවකාශය වෙන්නත් පුළුවන් පින්වත්නි. ආර්ය පරිේෂණයටම ඒක අවකාශයක් වෙන්නත් පුළුවන්. පරිේෂණ නානත්තම් පටිච්ච උප්පජ්ජති ලාභ නානත්තම් පරිේෂණේ නානත්වේ නිසාමයි ලාභ නානත්වේ. පින්වත්නි මේ නානත්වයට හේතු ධාතු නානත්වේමයි, ධාතුන්ගේ නානත්වේමයි. එතකොට යම් වෙලාවක අපි මේ නානත්වයට පදනම් වෙන්නේ ධාතු නානත්වේ නිසා කියලා අපිට දකින්න පුළුවන් නම් ධාතුන්ගේ නානත්වය අපිට වැටහෙනවා නම් පින්වත්නි අපි යථාර්ථාවබෝධයේ පැත්තටමයි එකතු වෙන්නේ. මේ ධාතු විග්‍රහය බුද්ධ ශාසනයේ නොඑක් විදිහට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ආදුනික ශ්‍රාවකේ කියන්නේ අශෘතවත් පුතග්ජනේ කැම වෙලාවකම එයා දන්නේ ධාතු නානත්වේ නිසා සංඥා නානත්වයක් තියෙන්නේ. ඒක දන්නේ නැතුණා මොකද වෙන්නේ? හැම වෙලාවකම ඇයි මට මෙහෙම ඉන්න පුළුවන් නම් ඔයාට ඉන්න බැරි කියලා හැම වෙලාවකම ප්‍රශ්න කරන කමක් එනවා. ඇයි මං මේ විදියට හිතනවා නම් ඔයාට මේ විදියට හිතන්න බැරි කියලා හැම වෙලාවකම පින්වත්නි ඒ පුද්ගලයා තුළ අභ්‍යන්තරය තුළ ප්‍රශ්න කිරීමක් ඇති වෙනවා. බලන්න මිනිස්සු අතර ඒ බඳු විසමපාතයක් නැද්ද කියලා කෝලහාල, අභියායුධ ගැනීම, ඇනුම් බැනුම්, නොයෙක් ආකාරයේ චෝදනා, යෝජනා ඉදිරිපත් වෙලා තියෙන. ඇයි මේ විදියට මම හිතනවා නම් ඇයි ඔයාට මේ විදියට හිතන්න බැරි? මම මේ විදියට කතා කරනවා නම් ඇයි ඔයාට මේ විදියට කතා කරන්න බැරි? මම මේ විදියට ඉන්නවා නම් ඇයි ඔයාට මේ විදියට ඉන්න බැරි? මම මේ විදියට කනවා නම් ඇයි ඔයාට මේ විදියට කන්න බැරි කියලා මං වගේ ලෝකයක් නෑ නේද කියලා, මං වගේ ලෝකේටයි හැදෙන්න බැරි කියලා, මට ඇයි ලෝකේට වගේ හැදෙන්න බැරි කියලා හැම වෙලාවකම දෙපැත්තෙන්ම කල්පනා කරනවා. ඒ ධර්මයක් නැතිකමට බලන ගොඩාක් දිනෙකේ කනස්සල් ඇති වෙලා තියෙන නිසා, ගොඩක් දිනෙකේ කනස්සල් ඇති වෙලා තියෙන නිසා. ඒ කනස්සල් එන්නේ ඇයි? ඒ අයාර ආර්ය ශ්‍රාවකේකට අදාළ විදිහට විමර්ශනයකට ඇවිල්ලා නැහැ. අශෘතවත් පෘතග්ජනේ කැම වෙලාවකම කල්පනා කරනවා කුමක්ද? අශෘතවත් පෘතග්ජනේ කැම වෙලාවකම කල්පනා කරනවා පින්වත්නි මේ ධාතු නානත්වයකින් සහිත සංඥානානත්වයකින් යුක්ත ලෝකයක් තියෙනවා කියලා නෙමෙයි. එයා තමන්ව මතු කරලා තමන්ට සාපේක්ෂව ලෝකය දකින්න හදනවා. ඒතර තමන්ට සාපේක්ෂව ලෝකය දකින්න හැදුවට තමාව විමසා බලද්දී එයාට බුද්ධ ශාසනයේ පුද්ගලයා විස්තර කරලා බෙදලා පැහැදිලි කරපු ආකාරයට නෙමෙයි එයා අඳුනාගෙන තේරුම් අරගෙන තියෙන්නේ. එතකොට ආඳුනාගෙන තේරුම් අරගෙන තියෙන්නේ කොයි ආකාරයටද? මම කියන පොදු අර්ථය ඇතුලේ. මම කියන පොදු අර්ථය ඇතුලේ තමයි ආල්ලා තියෙන්නේ.
එතොට යා හැම වෙලාවකම ඉතා ස්වල්ප බාහිර ලෝකෙ වෙනසක් ඉදිරියේ පවා යා කම්පනය වෙන්න පටන් ගන්නවා. හැම වෙලාවම කම්පනය වෙනවා. හැබැයි මේ ධාතු ස්වභාවයත් ධාතු නානත්වයත් අපි අවබෝධ කරගත්තොත් මේ ඒ ඒ පුද්ගලයා තුළ සංඥාවල විවිධත්වය ගැන අපිට කිසි කනස්සල්ලක් එන්නේ නැහැ. මම මේ විදියට හිතද්දී අයියෝ ඔය විදියට හිතන්නේ කියලා විවාහ වෙච්ච බිරිඳ සහ ස්වාමී අතර විසංවාදයක් එන්න විදිහක් නැහැ. එයා එක දෙයක් දන්නවා. මොකද්ද දන්නේ? එයා දන්නවා ඒ ඒ පුද්ගලයා තුළ සංඥාවන්ගේ නානත්වයක් පවතින්නේ ධාතු නානත්වය නිසා, අවිද්‍යා ධාතුවේ විවිධත්වය නිසා, කාම ධාතු ඇසුරු කරගෙන උපන් සත්වයා තුළ පවතින කෙලෙස් සහගත අරබුදය නිසා, එයා තුළ සංඥා ස්කන්ධය වනාහි පෙර හේතුඵල දහම නිසා ගොඩ නැගුණු විපාක සංඥා ස්කන්ධයක් තියෙන්නේ. ඒ නිසයි එයා මේ විදියට අඳුනගන්නේ, මම මේ විදියට අඳුනගන්නේ කියලා අර සංඥා නානත්වයේ පිළිබඳ කනස්සල්ලක් ඉන්නේ. එහෙනම් මතක තියාගන්න, මේ බාහිර ලෝකයේ ඇසුරු කරද්දි ධාතු නානත්වයේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්න බැරි වුණාට පස්සේ මේ ධාතුන්ගේ සමவாயය සහ ධාතුන්ගේ ස්වභාවය අඳුනගන්න බැරි වුණාට පස්සේ හැමදාමත් පින්වත්නි කනස්සල්ලක්, විඩාවක්, පීඩාවක් මතුවෙනවා. එතකොට අපි එක එක විදිහට කල්පනා කරන්නේ සංඥා නානත්වේ නිසයි සංකල්ප නානත්වේ ඉන්නේ. ඉතින් මෙන්න මේ නානත්වය ධාතු නානත්වේ නිසා පුද්ගලයා තුළ උඩුදුවන අභ්‍යන්තරික අර්බුදය නොතේරෙන කම තමයි අසෘතවත් පෘථග්ජන භාවය කියලා කියන්නේ. හැබැයි සේක ශ්‍රාවකෙක් විදියට එයාට බුද්ධ ශාසනය ඇතුළේ යාට පේනවා නම්, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට එයාට පේනවා නම් මොකද්ද? මේ ධාතුනානත්වේ නිසා සංඥානානත්වේ කියලා එකක් වෙනවා. සංඥානානත්වේ නිසයි මේ සංකල්පනානත්වේ එන්නේ. ඒකයි අපි මේ අපි ඉන්න තැන කාම ධාතුව ඇසුරු කරගෙන උපන්න අපේ ස්වභාවය මොකද්ද? නානත්ත කායේ නානත සංඥේ. කාය නානත්වයේ සංඥානානත්වයේ පවතින තැනක් තියෙන. ඒකයි මේ අපි ඔක්කොම එක වගේ හිතන්නේ නැත්තේ. එක අත්වැල අල්ලගෙන අපිට එකම විදියට හිතන්න බැරි එකයි. එකම පවුලේ උපන් එකම දරුවන්ට පවා එක වගේ හිතන්න බැරි එකයි. හේතුව තමයි දැන් දෙමව්පියන්ට දරුවෝ ගැන යම්කිසි ආකාරයක කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. අපි වගේ දෙමව්පියෝ ඉද්දී ඇයි මේ වගේ දරුවෝ අපි දරුවෝ වෙනස් වුනේ, මේ වගේ දරුවෝ පිරිහුණේ ඇයි? දරුවන්ට හිතෙන්න පුළුවන් අපි වගේ මේ හොඳ දරුවන්ට ඇයි හොඳ දෙමව්පිය ලැබුණ නැත්තේ කියලා. එහෙම හොඳ නරක වශයෙන් ඕගොල්ලෝ තුල බෙදාගෙන හිටියට මේ කාම භූමියේ ස්වභාවය අවබෝධ කළොත් පින්වත්නි කාම භූමියට එන්න හිතෙන්නේ නැහැ. මේ කාම ධාතු ඇසුරු කරගෙන ගනුදෙනු කරද්දී ඇයි හොඳයිකම් පවත්වද්දී අපිට කවදාවත් කනස්සල්ලක් එන්නේ නැහැ. හැබැයි එහෙනම් මේ ඒකටත් හේතුව අපිට මේ ධාතුන් නානත්වයේ පිළිබඳ අපිට කිසි අවබෝධයක් නැතිකම. එතකොට සංඥා නානත්වය නිසා සංකල්පනානත්වයක් එනවා. සංකල්පනානත්වය නිසා පස්සනානත්වයක් එනවා. පස්සනානත්වය නිසා වේදනානානත්වයක් එනවා. වේදනානානත්වය නිසා චන්දනානත්වයක් එනවා. එක එකනාගේ කැමැත්ත අකමැත්ත වෙනස් වෙලා තියෙන එකයි. චන්දනානත්වය නිසා පරිලාහනානත්වයක් එනවා. පරිලාහනානත්වය නිසා පරිලාහනානත්තම් පටිච්ච උප්පජ්ජති පරිවේසනානත්තම්. එක එකනා එක එකව හොයන්නේ. හැමෝම එක වගේ හොයන්නේ. සමහර අයට හොයනේ වගේ වටිනාකමක් පේනවා. සමහර අයට හොයනේ වගේ වටිනාකමක් පේන්නේ. පරිවේසනානත්තම් පටිච්ච උප්පජ්ජති ලාභනානත්තම්. හොයන විදියට තමයි ලැබෙන්නේ පින්වත්නි. ඒ හොයන විදියටයි ඒ පුද්ගලයාට ලාභය තීරණේ වෙන්නේ. එතකොට මෙන්න මේ නානත්ත්‍ය ධාතු නානත්ත්‍ය නිසා ඇතිවෙන මේ ක්‍රියාවලිය නානත්ත්‍ ස්වභාවයකින් යුක්තයි කියලා වැටහෙන එකට අපි කියන්නේ මොකද්ද? එබඳු ආකාරයට වැටහෙන එකට අපි කියන්නේ පින්වත්නි සේක ශ්‍රාවකත්වය කියලා. සේක ශ්‍රාවකත්වය කියලා. එතකොට ආර්ය ශ්‍රාවකයා මේ නානත්ත්‍ය හැටියට දැකලා මේ නානත්ත් සහගත ලෝකයට පැමිණීම පිණිස බල පැමිණෙන්ට වෙච්ච එක ගැන ධාතු නානත්වයෙන් යුක්ත මෙබඳු තැනකට එන්ට වෙච්ච එක ගැන දුකක් විදියට යා දකිනවා. මේ ධාතු නානත්වයට හේතුව අවිද්‍යා ධාතුව නේද කියලා ආර්ය ශ්‍රාවකයා මේ ධාතුන්ගේ ස්වභාවය හේතුඵල වශයෙන් විමසන්න බලනවා.
අවිද්‍යා ධාතුව දුරුවෙච්ච තැනක, අවිද්‍යා ධාතුව දුරුවෙච්ච තැනක, කාම ධාතුව දුරුවෙච්ච තැනක කාම භූමිය නිරුද්ධයි නේද, අවිද්‍යා ධාතුව දුරුවෙච්ච තැනක තුන් භූමියම නිරුද්ධයි නේද කියලා යම් ශ්‍රාවකේකුට විමසා බලන්න හැකියාවකුත් ඇති වෙනවා. කාම ධාතුව නිරුද්ධ වුණොත් කාම භූමිය නිරුද්ධ වී යනවා, අවිද්‍යා ධාතුව නිරුද්ධ වුණොත් තුන් භූමියම නිරුද්ධ වී යනවා කියලා නිරෝධයක් දකින්න පටන් ගන්නවා. තමන්ගේ අභ්‍යන්තර ධාතු නානත්වයේ පිළිබඳ අවබෝධ කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී ආධ්‍යාත්මික පිළිවෙතක් වැඩපිළිවෙලක් මට අනුදැන වදාලා නේද කියලා ධර්මාර්ථය ඇතුළේ යාට ආර්ය බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් හැටියට යාට මේ පරමාර්ථ සත්‍ය ඇසුරු කරගෙන ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍යෙන් විමර්ශනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒකට අපි කියනවා ආර්ය ශ්‍රාවකත්වය කියලා. ඒතොර රහතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? රහතන් වහන්සේ මේ නානත්වයෙන් යුක්ත ලෝකයේ නානත්වයෙන් යුක්තම බව අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගත්ත තැනක, ඒ අවබෝධයට පත්වෙච්ච තැනක මේ ධාතුන්ගේ සමவாயක් ධාතු නානත්වයෙන් යුක්ත ලෝකය කෙරෙහි නොයල්මක් නොගැටුමක් නොබැඳුමක් හදාගෙන උන්වහන්සේ ඉන් වෙන්ව වාසය කරන්න පටන් ගන්නවා. එතකොට මේ වෙන්ව වාසය කරන එක ඇතුලේ මේ ධාතු නානත්වයෙන් යුක්ත මේ ධාතු සමவாயකින් යුක්ත සත්‍යා කියන ධාතු නානත්වයකින් ධාතු ස්වභාවයකින් යුක්ත සත්‍යය පිළිබඳ අවිද්‍යාසහගත එළඹීමක් නැහැ. අවිද්‍යාසහගත එළඹීමක් නැති නිසා පුද්ගලාර්ථය නැහැ. පුද්ගලාර්ථය නැති නිසාම පතිට්ටං නන්දූප සේවණම් පිහිටා සිටීමක් සහ තණ්හාවේ තෙත්වීමක් ආරම්මණං. ආරම්මණං පතිට්ටං නන්දූප සේවණම්. පුද්ගලාර්ථයකින් යුතු අරමුණු කර ගැනීමක්, පුද්ගලාර්ථයකින් යුක්ත පිහිටා සිටීමක්, මම මම කියලා පුද්ගලාර්ථයකින් යුක්ත තණ්හාවේ සේවනයක් උන්වහන්සේ තුල නැහැ. උන්වහන්සේ වෙන්ව වාසය කරනවා. මේ සත්ව ස්වභාවයෙන් වෙන්ව වාසය කරනවා, පුද්ගල ස්වභාවයෙන් වෙන්ව වාසය කරනවා. එතකොට උන්වහන්සේගේ අවිද්‍යාව දුර්වල වෙච්ච නිසා, තණ්හාවේ යෙදුම නැති නිසාම නැවත විඥාණයට යාමක් කේමක් චුතියක් උර්ධියක් මහත්ගත භාවයක් විපුල්ල භාවයක් නැතුව සදාතනිකවම දුක නිමා කරනවා. ඒ බඳු සදාතනික දුකේ නිමාවක් පිණිස ටිකක් මේ දේශනාව ස්වභාවයෙන්ම නොතේරෙන සුළු වෙන්න පුළුවන්. නමුත් මේ දේශනාව නැවත නැවත අසා හොඳින් දරාගෙන ගැඹුරින් විමසා සත්පුද්ගල ආත්ම ස්වභාවයකින් කවරක්ද ගන්න තියෙන්නේ? ධාතු සමவாயක් මිසක් මෙතන නම් කවර දෙයක්වත් නැහැ. විටක තණ්හාවද, විටක ඡන්දයේද, නන්දියේද, තෘෂ්ණාවද, උපයද, උපාදානයේද, අභිනිවේෂයේද, අනුස්සයේද ගොඩනගාගෙන නැවත නැවත භවයටම ඇදිලා දුක්ඛ මතම බැහැලා තුන් භූමිය අනුවම සිත පවතින මට්ටම ඇසුරු කරගෙන ඉන්න කම ඇතුලේ පවතින්නේ මොන්නතරම් අවිද්‍යාසහගත කමක්ද, මොන්නතරම් දුකක්ද මම මේ බාරගෙන තියෙන්නේ කියලා ප්‍රඥාවෙන්ම දකිමින් දුකේ නිරෝධය සාක්ෂාත් කර ගැනීම පිණිස නැවත නැවත මේ දේශනාව අසා තමන්ගේ දියුණු කළ ප්‍රඥාවකින් විමර්ශනය කොට පුද්ගලාර්ථයේ බිඳලා ධාතු සමவாயක් හැටියට පරමාර්ථ සත්‍යයෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධය ඇතුළේ දුක නිමා කිරීමේ දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා මේ උතුම් බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව સમાප්ත කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරලා තිබෙන්නේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි කරුණාවතී ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රදාන ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස, දූ දරුවන් ඥාතිරු ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. දූ දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්තුන්ටත්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි කරුණාවතී ප්‍රේමචන්ද්‍ර මාතාව ඇතුළු හැම දිනාටමත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ප්‍රධාන අරමුණ කරගන්නවා 2023 මැයි මාසයේ 11 වන දිනට ජන්මදිනයේ දින කරුණාවතී ප්‍රේමචන්ද්‍ර මෑණියන්ට සහ නිවුන් සොහයුරු කරුණාරත්න ජයතිලක මාමාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මේ වසරේ මැයි මාසයේ 11 වන දිනට එතුමියගේ ජන්මදිනයේදී තිබෙනවා.
කරුණාරත්න ජයතිලක මහත්මාගේද ජන්මදිනයේදී තිබෙනවා. ඒ දෙපළටම අපි නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සැනසිල්ල ප්‍රාර්ථනා කරනවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් මේ මාසේ 18 වෙනිදා ජන්මදිනයේ යෙදෙන යිනුක් ජයරත්න මුණුබුරාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. කායික මානසික සැනසිල්ල ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරුණ කරුණාවතී ප්‍රේමචන්ද්‍ර මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන්, මුණුබුරු මිනිබිරියන්, දෙපාර්සවගත සහෝදර සහෝදරියන්, ඥාති මිත්‍රාදීන් ප්‍රදාන සියලුම දෙනාට මේ කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. 2023 වර්ෂයේ පෙබරවාරි මස පරලෝසපත්තුණු ඇතුළුවගේ ප්‍රේමචන්ද්‍ර පියාණන්ටත් දෙපාර්ශවයේ පරලෝසපත් සීයාට, ආච්චි අම්මාට, අනන්ත වූ සංසාර ගමනේ උපකාර කරපු සියලුම සත්පුරුෂයන්ට හැම දිනාටම අනුමෝදනා වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැගේම දෙපාර්සවගත සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. විශේෂයෙන්ම කරුණාවතී මහත්මිය ගේ නමින් මියගිය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ටද සසර දුක් ගෙවා ලබන තුම් නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් මේ ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. සියලු දිනාට මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලු දිනාටත් මේ උතුම් දේශනාමය කුසල් බලවත් වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් තවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් උතුම් නිවන් පිණිසම නිවන් දොරටුවක්ම වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.